මම නිරක්ෂ කුමාර සමස්ත ලංකා ක්‍රීඩා කර්මාන්ත කර්ම ජාතික සංවිධායක. පහුගිය දවස් දෙකේ තුන ඇතුලේ අපි මේ ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධව මම සහ සංජය අපි මේ ස්ථානයේදීම ඔබ මාධ්‍ය හරහා ප්‍රචාරය කරා අපි හෙළිදරව් කරපු දේවල්. පස්සේ දැන් ඒ හෙළිදරව් කිරීමට උත්තරයක් විදිහට අපි දැක්ක ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා ඇති විධායක සභාව රැස්සලා ඒගොල්ලන් කියන අපුරු කතාවක්. ඒ විධායක සභාව ඒ සභාපතිවරයා කියනවා මේ වියදම් කරපු මුදල් පබ්ලික් මනි නෙවෙලු. හරිද? ඉතින් අපි අහනවා ඔය සභාපතිතුමාගෙන් ඔය සල්ලි අපිට හම්බෙලා තියෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් එකට. හරිද? ඔබතුමාගේ පෞද්ගලික ගිණුමරණ නෙවෙයි දුන්නේ. හරිද? ඒ නිසා පට්ටපල් බොරු කියන්නපා. මොකද මේක ශ්‍රී ලංකා ක්‍රිකට් එකට හම්බෙච්ච මුදල් නිසා තමයි විගණන දෙපාර්තමේන්තුව මේක විගණනය කරන්නේ. ඈ විගණන දෙපාර්තමේන්තුවට ඔලිය මාරුවක් තියෙනවා පෞද්ගලික මුදල් විගණනය කරන්න. හරිද? මේක ශ්‍රී ලංකා ක්‍රිකට් එකට. හරිද? ඒ නිසා මේ ශ්‍රී ලංකා ක්‍රිකට් එක අයිති ශ්‍රී ලංකාවට. හරිද? මේක ඕගොල්ලෝ ඇවිල්ලා తాවකාලික බාරකාරයෝ විතරයි. හරිද? ඕගොල්ලෝ මේක අයිතිකාරයෝ නෙමෙයි. හරිද? ඒ නිසා අපි මේ මොහොතේ අපි ක්‍රීඩා ඇමතිවරයාට කියනවා ඔබතුමා මුනිවතරක් ඉන්න එපා. ඔබතුමාට ක්‍රීඩා පනතනුව ක්‍රීඩා අධ්‍යක්ෂකවරයාට ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයාට බලතල තිනවා. වහාම ක්‍රීඩා ඔය පාලක මණ්ඩලයේ විසුරුව ඇරලා ඉන්ටීරියන් කමිටි එකක් අන්තර්පාලන සභාවක් පිහිටවලා මේක අරගෙන යන්න. මොකද මේ තියෙන දත්ත සහ මේ තියෙන තොරතුරු මේගොල්ලෝ හිටියොත් මේ ටික අනිවාර්යෙන් අපි දන්නවා මේ අන්තර්ස්ථාන වෙනවා. ඒ නිසා මේ පිළිබඳ ස්වාධීන පරීක්ෂණයක් කරන්න නම් ඇමතිවරයාට කියනවා වහාම ඔබතුමා මුනිවතරක් ඉන්න නැතුව මේ ඉන්න මේ විධායක සභාව తాවකාලික විසුරුවලා මේකට අන්තර්පාලන කමිටියක් දෙලා මේක හරහා මේකට විසඳුමක් ගේන්න කියන එක. මොකද අපි දැක්කා මීට කලිනුත් මේ වගේ අවස්ථාවක් උදා වෙච්ච වෙලාවේ ගාමිණී ලොකුගේ ක්‍රීඩා අමාත්‍යවරයා ඉන්න වෙලාවේ මේ වගේම ඉන්ටීරියන් කමිටි එකක් දාලා මේ වගේ විසඳුමක් විසඳුවා. හරිද? ඒ නිසා මේ නැවත සැරයක් අපි කියන්නේ ඒ ශම්මින් සිල්ල මහත්තයාට මේ මුදල් ඔබතුමා මතක් කරලා කියනවා මේ මුදල් ඔයා දිගින් දිගටම කියනවා පබ්ලික් මනි නෙවෙයි කියලා. මේක ශ්‍රී ලංකා ක්‍රිකට් එකට හම්බුනේ ඒත් එක්කම දැන් පහුගිය කාලේ අපි එළිදවර කරේ මේ පහුගිය ඒ ඕස්ට්‍රේලියානු ලෝක කුසලානයට යන්න. මොකද අපේ ක්‍රීඩකයෝ ඒ අවුවේ වේලෙලා හරිද ලොකු කැපකිරීම කළා අපි ක්වොලිෆිකේෂන් වෙන්නත් අපි ලොකු ගේම් එකක් දුන්නා. හරි එහෙම දීලා තමයි අපි ඕස්ට්‍රේලියාව ගියේ. හැබැයි අපිට බරපතල ප්‍රශ්න තියෙන්නේ හරිද අර ගිය මේ එළිදරව් කරපු මේ නළු නිළුව සහ මේ පුද්ගලයෝ ඕගොල්ලෝ කොහොමද ක්වොලිෆයි වුණේ ඕස්ට්‍රේලියාව යන්න? ඈ ඕගොල්ලෝ ක්වොලිෆයි වෙච්ච විදිය කියන්නකෝ. ඈ අර ක්‍රීඩකේ ඔක්කොම මේ අවුවේ ඉඳලා මහන්සි වෙලා අවුරුදු ගාණක් කැපකිරීම කරලානේ මේකට ආවේ. ඈ මේ මේ මේගොල්ලෝ කොහොමද ක්වොලිෆයි වුණේ? හරිද? ඒ නිසා මේකේ වගකීම අපි තියෙන්නේ ක්‍රීඩා අමාත්‍යවරයාට. අපි එනවා ක්‍රීඩා අමාත්‍යවරයා ඉදිරියට ඉදිරියේදී ඒ වගේ අපි ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනයේ දැනුවත් කිරීම අපි මේ වෙද්දී වැඩපිළිවෙලක් හදලා තිනවා. මොකද මේ මේ මුදල් මොකද සභාපතිවරයා කියනවානේ මේක ICC එකෙන් ආපු මුදල් ඒ හරහා මුදල් එන්නේ කියලා. අපි ICC එකක් දැනුවත් කරනවා මේ තියලා මේ තියෙන වංචා සහ මේ තියෙන දූෂණ ටික. ඒ වගේම ක්‍රීඩා ඇමතිවරයා අධ්‍යක්ෂකවරයා ලේකම්වරයා අපි සියලු දෙනා හම්බෙන්න එනවා. මේ වහම මේ ඕගොල්ලන්ගේ වගකීම මේක විසුරව ඇරලා මේකට ඉන්ඩියන් කමිටි එකක් දෙලා මේකට ස්වාධීන විසඳුමක් දීලා මේ තියෙන මේ වැරදි කරපු මිනිස්සු මේ ලංකාවට අයිති. මොකද අපි මේ මොහොතේ දෙවන්ත ආර්ථික අර්බුදයක ඉන්න වෙලාවේ තමයි මේ ඉන්න මේ මිනිස්සු මේ පිස්සුවක් මේ වගේ විකාර වැඩ කරන්නේ. මොකද මේ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ කීර්තිමත් පාලකයෝ හිටියේ TB ගේල්ගම මහත්තයා, ආනා පුංචියව මහත්තයා, ගාමිණී දිසානායක වැනි කීර්තිමත් පරිපාලකයෝ හිටපු තැනක අද ශ්‍රී ලංකා ක්‍රිකට් එක මම්පාරන්නම් අතර පත් වෙලා අද ශ්‍රී ලංකා තන්නිකර වංචා හා දූෂණ ගුහාවක් වෙලා. ඒ නිසා වර්තමාන ක්‍රීඩා ඇමතිවරයාට ඔබතුමා මුනිවතුර කරන්න නැතුව මේකට විසඳුමක් එන්න. එහෙම නොවුනොත් අපි ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයෝ සහ සියලු දෙනා ඒක රාජි කරගෙන අපි එනවා ක්‍රීඩා අමාත්‍යාංශය ඉදිරියට ඇවිල්ලා මේ ප්‍රශ්නේ තෙන්දි විසඳගන්න.